විද්‍යාඥයින් මේ වෙනතෙක් ස්වාගත් පිටසක්වල ග්‍රහවස්තුන් අතරින් ඉතාමත් සුවේශේෂී ග්‍රහලෝක පද්ධතියක් ලෙසට ට්‍රැපිස්ට් 1 පද්ධතිය හඳුන්වා දෙන්න පුළුවන්. මේ ග්‍රහ පද්ධතිය නිර්මාණය වී තිබෙන්නේ ට්‍රැපිස්ට් 1 ලෙසින් නම් කරන ලද රතු වාමන තාරකාවක් වටායි. මේ අපූර්ව රතු වාමනය වටා පාෂාණමය ස්වරූපයක් පවතින ග්‍රහලෝක 7ක් පවතිනවා. මේ ග්‍රහලෝක 7නොත් 3ක් හෝ 4ක් පිහිටා තිබෙන්නේ ජීවයක් බිහිවීමට සුදුසු කලාපයක් වන හැබිටබල් කලාපය තුලයි. සරල විදියට කිව්වොත් තාරකාවට ඉතාමත් ආසන්නයෙන් ග්‍රහලෝක පිහිටියොත් අධික උණුසුමක් දක්නට ලැබෙනවා. ඒ වගේම තාරකාවෙන් ගොඩක් ඈතින් තිබුණොත් දැවැන්ත සිසිලසක් එම ග්‍රහලෝකවලට ලැබෙනවා. නමුත් මේ කලාපයන් දෙක අතරමැද ග්‍රහලෝක තිබුණොත් ඒ කලාපයන් තමයි හැබිටබල් නැතිනම් ජීවයක් බිහිවීමට සුදුසු කලාපයක් ලෙසින් හඳුන්වන්නේ. ඉතින් විද්‍යාඥයින් හඳුනාගෙන තිබෙන ආකාරයට මේ කලාපයේ තිබෙන ග්‍රහලෝකවල ඇත්තටම ජීවයක් තිබෙනවද? එහෙනම් අද ඒ ගැන මේ වීඩියෝ එකෙන් කතා කරමු. ට්‍රැපිස්ට් 1 ග්‍රහ පද්ධතිය පිහිටා තිබෙන්නේ පෘථිවියෙන් ආලෝක වර්ෂ 40ක් පමණ දුරකින් කුම්භ තාරකා රාශිය තුලයි. ට්‍රැපිස්ට් කියන නම මේ ව්‍යාපෘතියට ලැබී තිබෙන්නේ ට්‍රාන්සිටින් ප්ලැනට්ස් ඇන්ඩ් ප්ලැනටිසිමල් ස්මෝල් ටෙලස්කෝප් කියන නාමය කෙටිකර හැඳින්වීමක් මගින්. ඇත්තම කිව්වොත් මේ නම් දෙකෙන් අදහස් කෙරෙන්නේ දුරේක්ෂ දෙකක නම් දෙකක්. එක දුරේක්ෂයක් චිලීවල පිහිටා තිබෙන යුරෝපීය දක්ෂිණ නිරීක්ෂණාගාරයේ පවතින අතර අනෙක් දුරේක්ෂය මොරොක්කෝවේ ඔකයිඩෙමන් නිරීක්ෂණාගාරයේ පිහිටා තිබෙනවා. බෙල්ජියමේ ලීජ් විශ්වවිද්‍යාලය සහ ස්විස්තලන්තයේ ජිනීවා නිරීක්ෂණාගාරය අතර ඒකාබද්ධ ව්‍යාපෘතියක කොටසක් ලෙසයි මේ දුරේක්ෂයන් දෙකම ක්‍රියාත්මක වන්නේ. ඉතින් ට්‍රැපිස්ට් ව්‍යාපෘතිය මගින් සිදු කෙරෙන්නේ වෙනත් තාරකාවන් වටා කක්ෂගත වන ග්‍රහවස්තුන් ගවේෂණය කිරීම. මේ සඳහා උන් යොදා ගන්නා තාක්ෂණය තමයි ට්‍රාන්සියට් මෙතඩ්. මෙහිදී සිදු කරන්නේ නිරීක්ෂණය කරන තාරකාවේ ආලෝකයේ අඩුවැඩිවීම මත පදනම්ව ග්‍රහවස්තුන් පවතිනවාද නැතිද යන කාරණාව තීරණය කිරීමයි. මේ සඳහා අතිශයින් සංකීර්ණ ගණිතමය ක්‍රම විද්‍යාඥයින් භාවිතයට ගන්නවා. ඒ වගේම මේ තාක්ෂණික ක්‍රමය භාවිතයට ගනිමින් ග්‍රහලෝකවල වර්ණාවලි ලබාගෙන ඒවායේ ප්‍රමාණය කක්ෂීය කාලය වගේ බොහෝ දේවල් සොයා ගන්නටත් පුළුවන්. මේ ක්‍රමයම තමයි දැන් විශ්‍රාම ගොස් සිටින කෙප්ල අභ්‍යවකාශ දුරේක්ෂයත් භාවිතයට ගනු ලැබුවේ. කෙප්ල දුරේක්ෂයේ ට්‍රාන්සියට් මෙතඩ් එක භාවිතයට ගනිමින් පිටසක්වල ග්‍රහලෝක 1000කට අධික ප්‍රමාණයක් මේ වන විට සොයාගෙන තිබෙනවා. ට්‍රැපිස්ට් 1 කියන්නේ 2016 ට්‍රැපිස්ට් ව්‍යාපෘතිය මගින් සොයා ගන්නා ලද ග්‍රහලෝක පද්ධතියක්. මුලදී ග්‍රහලෝක 3ක් පමණක් හඳුනාගෙන තිබුණත් 2017 වසරේදී නාසාහි ස්පිට්ස් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් පසු නිරීක්ෂණයකදී තවත් ග්‍රහලෝක 4ක් සොයා ගැනීමට සමත් වුණා. නාසා එතනේ ට්‍රැපිස්ට් 1 පද්ධතිය හඳුන්වා දුන්නේ තනිතරුවක් වටා පෘථිවිය 7ක් ඇති එකම පද්ධතිය විදියටයි. By Trappist 1 star about 40 light years away. What's more, as you can see in this illustration, is that three of these planets marked in green are in the habitable zone where liquid water can pool on the surface. In fact, with the right atmospheric conditions, there could be water on any of these planets. Trappist 1 ලෙසින් හඳුන්වන්නේ රතු වාමන තාරකාවක්. ඒ වගේම මේ තාරකාව තාරකා වර්ගීකරණයේ M class එකට ඇතුළත් වෙනවා. බැල්ටිමෝහි අභ්‍යවකාශ දුරේක්ෂ විද්‍යා ආයතනයට අනුව සූර්ය ස්කන්ධ 0.08 සිට 0.6 දක්වා ස්කන්ධයක් සහිත තරු තමයි රතු වාමන කාණ්ඩයට ඇතුළත් කරන්නේ. දැන් අපට ගැටලුවක් ඇති මේ තාරකා වර්ගීකරණයත් සුදු වාමන තාරකාවෙන් තාරකා මලසිරුරක්ද කියන එක. සැබවින්ම මේවා තාරකා මලසිරුරු නොවේ. මේවා ඉතාමත් කුඩාවට නිර්මාණය වන විශේෂිත තාරකා වර්ගයක්. මේ තාරකාව කොතරම් කුඩාද කිව්වොත් අපගේ සූර්යාගේ විෂ්කම්භය 100%ක් ලෙසින් ගත්තොත් ට්‍රැපිස්ට් 1 තාරකාවට තිබෙන්නේ 12%ක විෂ්කම්භයක් පමණයි. අගයක් විදියට ගත්තොත් ට්‍රැපිස්ට් 1 තාරකාවේ විෂ්කම්භය කිලෝමීටර 84,180ක් පමණ වෙද්දී සූර්යාගේ විෂ්කම්භය කිලෝමීටර මිලියන 1.3ක් වෙනවා. ඒ විතරක් නෙවෙයි සූර්යාගේ මතුපිට උෂ්ණත්වය කෙල්වින් 5,772ක් පමණ වෙද්දී ට්‍රැපිස්ට් 1ගේ මතුපිට උෂ්ණත්වය පවතින්නේ කෙල්වින් 2,550ක් පමණයි. ඉතින් දැන් ඔබටම හිතා ගන්නට පුළුවන් අපගේ සූර්යයා ට්‍රැපිස්ට් 1 තාරකාවත් අතර පවතින දැවැන්ත වෙනස්කම ගැන. හැබැයි මේ තාරකාව අපගේ සූර්යයාට වඩා වසර බිලියන 3කින් වැඩිමල් තාරකාවක්. මොකද අපගේ සූර්යයා බිහි වී තිබෙන්නේ අදින් වසර බිලියන 4.5කට පමණ පෙර වුණාට ට්‍රැපිස්ට් 1 තාරකාව බිහිවන්නේ අදින් වසර බිලියන 7.6කට කලින්.
ඉතින් අවුරුදු බිලියන 3කින් ට්‍රැපිස්ටන් තාරකාව අපගේ සූර්යයාට වඩා වැඩිමල්. මෙන්න මේ හේතුවත් නිසා ට්‍රැපිස්ටන් තාරකාව අසල පවතින ග්‍රහලෝකවල ජීවයක් තිබීමට ඉහළ හැකියාවක් පවතිනට පුළුවන් කියලා විද්‍යාඥයින් විශ්වාස කරනවා. ඉතින් අපේ සෞරග්‍රහ මණ්ඩලය එක්ක මේ ග්‍රහ පද්ධතිය සංසන්දනය කරලා බැලුවොත් ට්‍රැපිස්ටන් පද්ධතිය හරිම පුංචි. ඔයාලට පේනවා ඇති මේ පින්තූරේ ට්‍රැපිස්ට් 1 වටා පවතින ග්‍රහලෝක 7ම පැහැදිලිව දක්වා තිබෙන ආකාරය. මේ කොළපාට වර්ණයෙන් දැක්වෙන්නේ හැබිටබල් කලාපයයි. ඒ අනුව මේ පද්ධතියේ EFG කියන ග්‍රහලෝක ත්‍රිත්වය කක්ෂගත වෙන්නේ එම කලාපය තුළ. පහත පින්තූරේ දැක්වෙන්නේ අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ හැබිටබල් කලාපය. ඒ හැබිටබල් කලාපය තුළ අපගේ පෘථිවිය සහ අඟහරු පිහිටා තිබෙනවා. ඉතින් ඔයාලා හිතන්නේ F සහ G කියන ග්‍රහලෝකවල ජීවයක් තියෙන පුළුවන් කියලාද? ඒ ගැන විස්තර දැනගන්න ඕන නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. මේ පද්ධතියේ තිබෙන ට්‍රැපිස්ට් 1B ග්‍රහලෝකය ට්‍රැපිස්ට් 1 තාරකාවට ආසන්නතම ග්‍රහලෝකයයි. මේ පිහිටා තිබෙන්නේ තාරකා විදන් කිලෝමීටර මිලියන 1.72ක් තරම් දුරකින්. ඒ වගේම ට්‍රැපිස්ට් 1H තමයි තාරකාවට දුරින්ම පිහිටි ග්‍රහලෝකය වන්නේ. මේක පිහිටලා තියෙන්නේ තාරකා විදන් කිලෝමීටර මිලියන 9.3ක් පමණ දුරකින්. දැන් අපි පොඩ්ඩක් සූර්යාගේ ඉදන් බුදට තියෙන දුර බලමු. ඇත්තම කිව්වොත් සූර්යාගේ ඉදන් බුදගේ කක්ෂයට කිලෝමීටර මිලියන 58ක් තියෙනවා. ඉතින් ඔයාලටම හිතාගන්න පුළුවන් මේ සම්පූර්ණ පද්ධතියම බුදගේ කක්ෂයටවත් එන්නට තරම් විශාලත්වයක් නැහැ කියන එක. ඉතින් මේ ඔක්කොටම හේතුව වෙන්නේ මේ රතුවාමන තාරකාව ඉතා කුඩා අභ්‍යවකාශ වස්තුවක් වීම නිසයි. දැන් අපි මේ තාරකාව වටා කක්ෂගත වෙන ග්‍රහ වස්තු ගැන එකින් එක බලමු. ට්‍රැපිස්ට් 1B මේ ග්‍රහලෝකය තමයි තාරකාවට ආසන්නතම ග්‍රහලෝකය වෙන්නේ. මම කලින් මේ ග්‍රහලෝකයේ කක්ෂගත වෙන දුර සදහන් කළා. ඉතින් මේ ග්‍රහලෝකයේ තියෙන්නේ හැබිටබල් කලාපයේ නොවන හින්දා කිසිසේත්ම අපේ පෘථිවිය වගේ ජීවයක් ඇතිවන්නට හැකියාවක් නැහැ. කොටින්ම කිව්වොත් මේ ග්‍රහලෝකයේ රතුවාමන තරුවට ආසන්නයෙන් පවතින නිසා සෙල්සියස් අංශක 225ක් පමණ මතුපිට උෂ්ණත්වයක් පෙන්නුම් කරනවා. මේ ග්‍රහවස්තු අපගේ පෘථිවිය ප්‍රමාණයට වඩා තරමක් විශාලයි. අපූර්ව කාරණාව තමයි මේ ග්‍රහවස්තුවට තම තාරකාව වටා ගමන් කරන්න පෘථිවි දින 1.5ක් වගේ කාලයක් ලබා ගැනීම. අපි දින 365කින් සූර්යයා වටා එක් වටයක් යද්දී ට්‍රැපිස්ට් 1B ග්‍රහලෝකයේ පෘථිවි දින 1.5කින් එක් වටයක් ගමන් කරනවා. ඒ විතරක් නොවෙයි මේ ග්‍රහලෝකයේ මව් තාරකාව සමග ගුරුත්වයෙන් අකුළු වැටිලයි පවතින්නේ. මේ නිසා එක් පැත්තකට දහවල් කාලය වගේම තවත් පැත්තකට සදාකාලික රාත්‍රී කාලයක් පවතිනවා. ඉතින් මේ පද්ධතියේ තියෙන සියලුම ග්‍රහලෝක මේ ආකාරයට ගුරුත්වයෙන් අකුළු වැටලා තිබෙන බව විද්‍යාඥයින් පසු කාලීනව සොයාගත්තා. ඉතින් ඔයා මේ ග්‍රහලෝකයට ගියොත් අපි වගේ සූර්යයා නැගිනහිරෙන් නැවිත් බටහිරින් බැස යනවා දැක ගන්න ලැබෙන්නේ නැහැ. මීළඟ ග්‍රහලෝකය තමයි ට්‍රැපිස්ට් 1C. හැබිටබල් කලාපයේ පිහිටා නැති නිසා පෘථිවිය වගේ ජීවයක් ගැන සිතන්නට මේ ග්‍රහලෝකයෙන් අපහසුයි. ට්‍රැපිස්ට් 1B ග්‍රහලෝකයේ වගේම මේ ග්‍රහවස්තුවේත් අධික උෂ්ණත්වයක් තිබෙනවා. නමුත් ට්‍රැපිස්ට් 1B තරම් උෂ්ණත්වයක් මේ ග්‍රහවස්තුවේ දක්නට ලැබෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මතුපිට උෂ්ණත්වයේ තිබෙන්නේ සෙල්සියස් අංශක 107ක් වැනි ප්‍රමාණයක්. ඒ වගේම අපගේ පෘථිවියට වඩා තරමක් විශාල වන මෙම ග්‍රහලෝකය ට්‍රැපිස්ට් 1 තරුව වටා ගමන් කරන පෘථිවි දින 2.4ක් ලබා ගන්නවා. මව් තාරකාව ඉදන් කිලෝමීටර මිලියන 2.36ක් පමණ දුරකින් තමයි ට්‍රැපිස්ට් 1C ග්‍රහලෝකය කක්ෂගත වන්නේ. ට්‍රැපිස්ට් 1D දැනට සොයාගෙන තිබෙන පිටස්තර ග්‍රහලෝක අතරින් කුඩාම ග්‍රහලෝකයේ ලෙසටයි මේ ග්‍රහවස්තුව හඳුන්වන්නේ. ඒ වගේම හැබිටබල් කලාපයට ඉතාමත් ආසන්නව පිහිටා තිබෙන නිසා බොහෝ දුරට මෙහි ද්‍රව ජලය පවතිනට හැකියාවක් තියෙනවා. මේ ග්‍රහලෝකයේ මව් තාරකාව ඉදන් කිලෝමීටර මිලියන 3.33ක් පමණ දුරකින් කක්ෂගත වන අතර එක් කක්ෂයක් නිමා කිරීමට පෘථිවි දින 4.05ක කාලයක් ගත වෙනවා. ආසන්න වශයෙන් පෘථිවි දින 4ක් වගේ. විද්‍යාඥයින් අධ්‍යයනය කර තිබෙන ආකාරයට සූර්යාගෙන් පෘථිවියට ලැබෙන ආලෝකයට වඩා 4.3ක් පමණ ආලෝකයක් වැඩිපුර ට්‍රැපිස්ට් 1 තරුවෙන් මේ ග්‍රහවස්තුවට ලැබෙනවා. සිකුරු ග්‍රහයාගේ ග්‍රීන් හවුස් ඉෆෙක්ට් එක වගේ තත්ත්වයකුත් මේ ග්‍රහවස්තුව තුළනුත් සොයාගැනට විද්‍යාඥයින්ට හැකියාව ලැබුණා. දැන් අපි ඇවිත් ඉන්නේ මේ පද්ධතියේ හැබිටබල් කලාපයේ තිබෙන ග්‍රහවස්තු ගැන බලන්න. ඉතින් මුලින්ම අපිට හම්බ වෙන්නේ ට්‍රැපිස්ට් 1E ග්‍රහවස්තුව. විද්‍යාඥයින් දැනට සැක කරන විදියට ජීවයක් පවතිනට ඉහළ හැකියාවක් තියෙන්නේ මේ ග්‍රහවස්තුව තුළයි. ට්‍රැපිස්ට් 1E ග්‍රහලෝකය මව් තාරකාවේ සිට කිලෝමීටර මිලියන 4.4ක් දුරින් කක්ෂගත වෙද්දී ට්‍රැපිස්ට් 1 තාරකාව වටා එක් වටයක් ගමන් කරන්නට පෘථිවි දින 6.1ක් ලබා ගන්නවා. මේකත් චුට්ටක් විතර අපගේ පෘථිවියට වඩා කුඩායි. අගයක් විතර ගත්තොත් විශ්කම්බයේ තිබෙන්නේ කිලෝමීටර 11736ක් වගේ ප්‍රමාණයක්. ඊටත් වඩා සිත් ගන්නා සුළු කාරණාව තමයි පෘථිවියේ ගුරුත්වයට 93%ක්ම සමානකම් පෙන්වීම. ඒ වගේම සූර්යාගෙන් පෘථිවියට ලැබෙන ආලෝකය වගේම සමාන ආලෝකයක්
ට්‍රැපිස්ට් 1 තරුවෙන් මේ ග්‍රහ වස්තුවට වැටෙනවා. ඉතින් තවමත් මෙහි පවතින වායුගෝලයේ කෙබඳුද කියන එක විද්‍යාඥයින්ට අධ්‍යයනය කිරීමට අවස්ථාවක් ලැබිලා නැහැ. බොහෝ විට මේ පෘථිවි ජීවීන්ට ජීවත් වීමට සුදුසු ස්ථානයක් වීමේ ඉහළ සම්භාවිතාවයක් පවතින්නට පුළුවන්. ඒ වගේම මේ මොහොත වෙද්දිත් ජීවීන් කොට්ටාසයක් මෙහි ජීවත් වන්නටත් පුළුවන්. මොකද තාරකාවේ වයසත් එක්ක බලද්දී මෙහි ජීවයක් පරිණාමය වීමට කාලය ඉතාමත් ප්‍රමාණවත්. හැබිටබල් කලාපයේ තිබෙන දෙවන ග්‍රහලෝකයයි ට්‍රැපිස්ට් 1 F ලෙසින් හඳුන්වන්නේ. විශේෂත්වය තමයි අපගේ පෘථිවියේ සයිස් එකටම ආසන්න ප්‍රමාණයකින් මේ ග්‍රහ වස්තුව සකස් වී තිබීම. ට්‍රැපිස්ට් 1 තාරකාව ඉදන් කිලෝමීටර මිලියන 5.74ක් දුරින් තමයි ට්‍රැපිස්ට් 1 F ග්‍රහ වස්තුව කක්ෂගත වන්නේ. ආසන්න වශයෙන් පෘථිවි දින 9.2කින් මව් තාරකා වටා එක් වටයක් ගෙවා නිම කරන්නට මෙම ග්‍රහ වස්තුවට හැකියාව තිබෙනවා. පෘථිවි ස්කන්ධයට 93%ක්ම සමානකම් දක්වන මෙම ග්‍රහ වස්තුවේ ගුරුත්වය පවතින්නේ පෘථිවි ගුරුත්වයේ 100%ක් ලෙසින් ගත්තොත් මෙහි තිබෙන්නේ 85%ක් විදියට. ඒ නිසා අපි මේ ග්‍රහලෝකයට ගමන් කළොත් අපේ බර තරමක් අඩු වෙනුයි දැනෙන්නේ. මෙහි ජීවයක් පවතිනට හැකියාවක් තිබේ හැකියි කියලා විද්‍යාඥයින් විශ්වාස කරනවා. ඊළඟට කතා කරන්න තිබෙන්නේ මේ පද්ධතියේ තිබෙන සුපිරි පෘථිවිය ගැන. මෙයා හඳුන්වන්නේ ට්‍රැපිස්ට් 1 G කියලා. මෙම විශාල පාෂාණමය ග්‍රහලෝකයේ විස්කම්භය කිලෝමීටර 14400ක් සහ අපගේ ග්‍රහලෝකයට වඩා 30%ක් වැඩි ස්කන්ධයක් තිබෙනවා. එම නිසා මෙවැනි ග්‍රහලෝක අයත් වන්නේ සුපිරි පෘථිවිය කාණ්ඩයට. මේ ග්‍රහලෝකයේ කිලෝමීටර මිලියන 6.75ක් දුරින් ට්‍රැපිස්ට් 1 තාරකා වටා කක්ෂගත වෙද්දී එක් වටයක් සම්පූර්ණ කරන්න පෘථිවි දින 12.4ක කාලයක් ලබා ගන්නවා. නමුත් මේ ග්‍රහ වස්තුවට ට්‍රැපිස්ට් 1 තරුවෙන් ආලෝකය ලැබෙන්නේ පෘථිවියට සූර්යාගෙන් ලැබෙන ආලෝකය වගේ 1/4ක් පමණයි. මේ නිසා මෙහි ජලය තිබුණත් ඒවා අයිස් විදිහට තමයි පවතින්නේ. මේ ග්‍රහලෝකයේ ජීවයක් තියෙනවා කියන එක ඇත්තටම ප්‍රහේලිකාවක්. අවසන් ග්‍රහලෝකය තමයි ට්‍රැපිස්ට් 1 H. මේ ග්‍රහලෝකය සම්පූර්ණයෙන්ම අයිස් කුට්ටියක් කිව්වොත් නිවැරදි. මොකද හැබිටබල් කලාපයෙන් ඉතාමත් දුරින් පිහිටා තිබීම නිසා තරුවේ ආලෝකය ලැබෙන්නේ ඉතාමත් සුළු ප්‍රමාණයක්. මේ නිසා ජලය තිබුණත් ඒවා කලින් ග්‍රහලෝකයටත් වඩා දැඩිව මිදී පවතින්නට පුළුවන්. මේ ග්‍රහ වස්තුවේ පෘථිවිය වැනි ජීවයක් පැවතීමට ඇති සම්භාවිතාවය ඉතාමත් අඩුයි. ඉතින් ජේම්ස් වෙබ් දුරේක්ෂය යොදා ගනිමින් මේ ග්‍රහලෝක 7ම නිරීක්ෂණය කරන්නට මේ වන විට විද්‍යාඥයින් සූදානම් වෙමින් සිටිනවා. මේදිත් භාවිතා කරන්නේ මම කලින් සඳහන් කරපු ට්‍රාන්සියට් මෙතඩ් එකම තමයි. නමුත් මේ මෙතඩ් එක ටිකක් වෙනස් විදියටයි වෙබ් දුරේක්ෂය භාවිතා කරන්නේ. මේ ක්‍රමය හඳුන්වන්නේ සෙකන්ඩරි ට්‍රාන්සිට් ලෙසින්. මෙහිදී සිදු කරන්නේ කලින් ආකාරයට තාරකාවට ඉදිරියෙන් ග්‍රහලෝකයක් ගමන් කිරීමේදී වර්ණාවලි ලබා ගැනීම නොවෙයි. මෙහිදී තාරකාවට පිටුපසින් ග්‍රහවස්තුවක් ගමන් කිරීමේදී තාරකාවේ ආලෝකය ලබා ගන්නවා. ඒ වගේම මේ ග්‍රහවස්තුව වෙනත් ස්ථානයකින් තිබියදීත් ග්‍රහවස්තුවේ ආලෝකය ලබා ගන්නවා. පසුව තාරකාවේ ආලෝකය අඩු කිරීමෙන් තමයි ග්‍රහවස්තුවේ ආලෝකය ලබාගෙන වර්ණාවලි සකස් කරගන්නේ. මෙහිදී එක් එක් ග්‍රහවස්තුවේ වායුගෝලයන් අධ්‍යයනය කිරීමට ජේම්ස් වෙබ් දුරේක්ෂය බලාපොරොත්තු වෙනවා. මේ ආකාරයට ට්‍රැපිස්ට් 1 B සහ C යන ග්‍රහවස්තුන් දෙදෙනාගේ වර්ණාවලි ලබා ගන්නට ජේම්ස් වෙබ් දුරේක්ෂයට හැකියාව ලැබුණා. නමුත් මේවායේ වායුගෝලයන් ඉතාමත් තුනි තත්ත්වයක් පෙන්නුම් කරන නිසා ජීවයකට සුදුසුභාවයක් පෙන්වන්නේ නැහැ. මේ විදිහට අනෙක් ග්‍රහලෝක ටිකත් නිරීක්ෂණය කරන්නට ජේම්ස් වෙබ් දුරේක්ෂයට තවත් කාලයක් ගතවන බවයි විද්‍යාඥයින් කියන්නේ. ඒ අනුව ඉදිරි අනාගතයේදී අනෙක් ග්‍රහවස්තුන් වලින් කාබන් ඩයොක්සයිඩ්, මීතෙන්, නයිට්‍රජන්, ඔක්සිජන් සහ ජලය ඇතුළු විශේෂිත අණු හඳුනා ගැනීමට වෙබ් දුරේක්ෂයට මේ වන විටත් හැකියාව තිබෙනවා. එහෙනම් අපි බලائمු මේ පද්ධතියේ නවතම තොරතුරු ටිකක් යලිත් ලැබෙන තෙක්. වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න. ඔගොල්ලෝ හිතන විදිහට ජීවයක් තියෙන්න පුළුවන් වෙන්නේ මේ ග්‍රහ වස්තු හතෙන් මොන ග්‍රහ වස්තුවේද කියලාත් comment කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.